अपतिन अमेरिका में जीवतिन मिन्न अमेरिकन ग्रीन कार्ड प्रोस्टे के तहत तैयार न करेगा मैं वेलावे अपने अमेरिकन ग्रीन कार्ड के अप्लाई करने में आवश्यकता रहती है ना किसी को अथर्म में देखें तो अपने थानी अप्लाई करने में है क्या वाला बिना ग्रीन कार्ड लॉटरी का अपने अधुनो इटे पासो अपने पुलवां तानपति कार्यालय समर्थित बना इंटो की पे कट पासो आते ना अमेरिका वे पादिंच මෙහිදී ඔබට විතරක් නෙමෙයි ඔබගේ පවුලේ සමාජිකයන්ටද මේ අවස්ථාව ලබා ගන්න පුළුවන්. මේ අවස්ථාව ඔබ කොහොමඩක්වත් මගහරින්න එපා. මේක ගොඩක් වටිනා අවස්ථාවක්. මොකද හේතුව මෙම අවස්ථාව ගොඩක් ප්‍රයෝජනෙට ගන්න ලෝකේ සෑම රටකටම හැකියාවක් නැහැ ඇමරිකන් ග්‍රීන් කාඩ් එක ඇප්ලයි කරන්න. ශ්‍රී ලාංකිකයන්ට හැකියාවක් තියෙනවා ඇමරිකාවෙන් ග්‍රීන් කාඩ් එක ඇප්ලයි කරන්න. මේ ග්‍රීන් කාඩ් එක ඇප්ලයි කරන්න මහා විශාල ප්‍රතිමාවක් අවශ්‍ය නැහැ. और दुलाहक अध्यापन काल के पास मनहर डिप्लोमा का करती नो ना मेरा रे रक्या वकीली में क्या होती नो ना एला रे कमियार पास ऊपर उदाव करने का और रखने की नो ना बहुत में कर देसी लबा के में क्या होती नो मैं का प्रधान मा अपास पर तमाई ग्रीन कार्ड के थे रे ग्रीन कार्ड के थे रो इतनी हाट කට යුත්ත ලේසි හැබැයි ඔබට කවුරු හරි කෙනෙක් උදව් කරන්න හිටියොත් බොහොම හොඳයි නැත්නම් ඔබට විශාල මුදලක් සතුව තිබිය යුතුයි කොහොමද මගේ මේ වීඩියෝ එක තුල ඔබට ඒ ගැන පැහැදිලි කිරීමක් කරනවා ඔබට යම් කිසි ගැටුවක් ඇති වුණොත් අපිට පුළුවන් උදව් කරන්න අපගේ YouTube සමාජිකයන් හට අපි අනිවාර්යෙන් බැරිලා ඉන්නවා ඔවුන්ගේ ප්‍රශ්නයක් ආවොත් කිසිදු මුදලක් ඒවට නැතුව ඔවුන්ගේ ප්‍රශ්න निराකරණය කරන්න දෙන්න ඒක හින්දා अपगे सामाजिक अपगे यूट्यूबे अपने अपे सामाजिक सेवा अनिवार्य सपेन අද වීඩියෝ එකෙන් අපි කතා කරන්න යන්නේ ඇමරිකන් ග්‍රීන් කාඩ් එක ගැන. මේකට DV ලොටරි කියලාත් කියනවා. අද ඉතින් අපි කතා කරන්න හදන්නේ ග්‍රීන් කාඩ් එක කියන්නේ මොකද්ද? ඒක ඇප්ලයි කරන්න අවශ්‍ය සුදුසුකම් මොනවද කියන එක ගැන. ඉතින් ඔයාලා දැනටමත් සමහර විට දන්නවත් ඇති මේ ග්‍රීන් කාඩ් එකට 2023 වර්ෂය සඳහා අයදුම්පත් බාර ගැනීම 2021 ඔක්තෝබර් 6 වෙනිදාගෙන් පටන් ගන්නවා. නොවැම්බර් මාසේ 9 වෙනිදා වෙනකන් ඔයාලට පුළුවන්කම තියෙනවා මේකට ඇප්ලයි කරන්න. මුලින්ම අපි බලමු මොකද්ද මේ ග්‍රීන් කාඩ් එක කියන්නේ කියලා. ඇමරිකානු රජය විසින් ග්‍රීන් කාඩ් හෙවත් ඩයිවර්සිටි වීසා ප්‍රෝග්‍රෑම් එක මගින් අවුරුද්දකට සංක්‍රමණිකයන් 55,000කට විතර ප්‍රමාණයකට ඇමරිකාවට ඇතුල් වෙලා ජීවත් වෙන සහ ස්ථිර පදිංචිය ලබා ගන්න අවස්ථාව ලබා දෙනවා. ඉතින් මේ වැඩසටහනේ මූලික අරමුණක් තමයි විවිධ රටවල් වල විවිධ සංස්කෘතීන් වලට අදාළ ජන කොට්ටාෂ ඇමරිකාව තුලට ගෙන්නගෙන ඇමරිකාවේ සංස්කෘතික විවිධත්වය ඇති කරලා තියෙන එක. ඒ නිසාම තමයි මේකට ඩයිවර්සිටි වීසා කියලා කියන්නේ. ග්‍රීන් කාඩ් එක ඇප්ලයි කරන්න අවශ්‍ය මූලික සුදුසුකම් තුනක් තියෙනවා. පළවෙනි එක තමයි अमेरिका विसिन ग्रीन कार्ड के अप्लाई करीम संधा अवसर लाभादील तीर रटक उपत लाभायति के वेन्न ओने एवनाट ओया आयदुम करन अवस्थावे ए रटे जीवत्वेने कनाम अवश्य वेन्ने ने तिम्मे ग्रीन कार्ड के हेम रटकटम अप्लाई करन्न बह मम खालिंग कीवा वगे अमेरिकानु रजे विसिन मे वेडसटहन पवत्वागिने अनेके मूलिक अरमुणक तमई अमेरिकाव तुल सांस्कृतिक विविधत्वयक एति करन एक इतिं समहर रटवल वल संक्रमणिकयो विशाल प्रमाणय मे वेनकोट अमेरिकाव तुल इन्नवा इतिं ए वगे विशाल ප්‍රමාණයක සංක්‍රමණිකයන් යම් රටකින් ඉන්නවනම් ඒ රටට තව දුරටත් මේ ග්‍රීන් කාඩ් එක ඇප්ලයි කිරීමේ අවස්ථාව ඇමරිකානු රජය විසින් ලබා දෙන්නේ නැහැ. හැබැයි තින් ශ්‍රී ලංකාව නම් DV ලොටරි එක. එහෙමත් නැත්නම් ග්‍රීන් කාඩ් එක අයදුම් කරන්න අවසර ලබා ඇති රටක් විදිහට තවමත් තියෙනවා. මේ අවසර තියෙන රටවල් වල ලිස්ට් එක ඇමරිකානු ගවර්න්මන්ට් වෙබ්සයිට් එකෙන් බලා ගන්න හැකියාවක් තියෙනවා. මේ ග්‍රීන් කාඩ් එක ඇප්ලයි කරන මේන් ඇප්ලිකන් සඳහා එයා අයදුම් කරන රටෙන් නිකුත් කරපු වලංගු පාස්පෝර්ට් එකක් තියෙන්න ඕනේ. තුන්වෙනි රික්වයර්මන්ට් එක තමයි ඔයාගේ educational qualification එක හෝ ඔයාගේ working experience එක. ඉතින් ඇමරිකානු රජය විසින් බලාපොරොත්තු වෙනවා ඔයා green card apply කරන්න නම් වසර 12ක පාසල් අධ්‍යාපනය සාර්ථකව අවසන් කරලා තියෙන්න ඕනේ කියලා. ඉතින් මේ අවුරුදු 12ක් ඉස්කෝලේ ගියා කියලා අපිට වෙනම certificate එකක් ලංකාවෙන් නම් issue කරන්නේ නැති නිසා මේකට සාමාන්‍යයෙන් ඉදිරිපත් කරන්නේ A level විභාගයට පෙනී සිටලා ඔයාට හම්බ වෙච්ච certificate එක. හැබැයි ඔයා A level කරපු කෙනෙක් නෙවෙයි නම් ඔයාට පුළුවන් ඇමරිකානු රජය විසින් අනුමත කරලා තියෙන SVP මට්ටම 7ක් හරි ඊට වැඩිය හරි තියෙන ජොබ් සෝන් එක 4ට හෝ 5ට අයත් රැකියාවක අවුරුදු 2ක ක්වොලිෆිකේෂන් එකක් වාට තියෙනවා නම් හැකියාව තියෙනවා මේ ග්‍රීන් කාඩ් එකට ඇප්ලයි කරන්න. ඔයා A levels කරලා නැත්තම් මම කලිනුත් කිව්වා වගේ SVP level එක 7ක් හෝ
ඊට වැඩිය තියෙන රැකියාවක අවුරුදු දෙකකවත් පළපුරුද්දක් තියෙන්න ඕනේ කියලා. ඉතින් මම මෙතන පෙන්නලා තියෙනවා මොකද්ද මේ SVP කියන්නේ කියලා. SVP කියලා හඳුන්වන්නේ Specific Vocational Preparation එක. ඉතින් මේකට ලොකු අර්ථ දක්වීමක් American website එකේ තියෙනවා. හැබැයි මම මෙතන ඒක පෙන්නලා නැහැ. මෙතන මම දාලා තියෙන්නේ SVP level 7 හෝ ඊට වැඩි කියන එකේ requirement එක මොකද්ද කියන එක. SVP level 7ක් කියන්නේ අවුරුදු දෙකත් හතරත් අතර රැකියා පළපුරුද්දක් තියෙන කෙනෙකුට. SVP level 8 කියන්නේ අවුරුදු 4ක් 10ක් අතර රැකියා පළපුරුද්දක් තියෙන කට්ටියට. SVP level 9ට අයිති වෙන්නේ අවුරුදු 10කටත් වැඩිය රැකියා පළපුරුද්දක් තියෙන අයව. A levels කරලා නැති නිසා ඔයාගේ working experience එක මගින් විතරක් green card එක apply කරනවා නම් ඔයාට SVP level එක මත පමණක් පදනම් වෙලා apply කරන්න හැකියාවක් නැහැ. ඔයාගේ job එක job zone 4ට හෝ 5ට අයිති එකක් වෙන්නත් ඕනේ. ඉතින් මොනවද මේ job zone කියන්නේ කියන එක සහ job zones 4ට සහ 5ට අයිති වෘත්තීන් මොනවද කියන එක මම මෙතන පෙන්නලා තියෙනවා. Job zone 4 කියලා කියන්නේ තමන්ගේ වෘත්තියට අදාළ bachelor of degree එකක් සහ අවුරුදු කිහිපයක රැකියා පළපුරුද්දකුත් සහිතව කරන රැකියාවල්. මේකට උදාහරණ විදිහට sales managers ලා, database administrators ලා, graphic designers ලා වගේ ඇමරිකානු රජයේ website එකේ පෙන්වලා තියෙනවා. ඉතින් මේ job zone 5 කියන්නේ වෘත්තියට අදාළ master's degree එකක් හරි ඊටත් වැඩිය වැඩි අධ්‍යාපනික සුදුසුකමක් සහ අවුරුදු 5කට වැඩිය වැඩි රැකියා පළපුරුද්දක් සහිතව කරන රැකියාවල්. මේකට අයිති වෙන රැකියාවලට උදාහරණ තමයි pharmacist, lawyer සහ neurologist කියන්නේ. Job zones ගැන හොඳ පැහැදිලි කිරීම American government website එකේ තියෙනවා. ඉතින් ඔයාගේ job එක මේ zones වලින් 4ට සහ 5ට අදාළද කියන එක සහ SVP level එක කොහොමද කියන එකත් චෙක් කරගන්න American government website එකේ වෙනම link එකක් තියෙනවා. දැන් මම කතා කරන්න හදන්නේ green card එක apply කරනකොට සැලකිලිමත් විය යුතු මූලිකම කරුණු මොනවද කියන එක ගැන. ඉතින් ඔයා අවධානය යොමු කරන්න අවශ්‍ය සියලුම දේවල් නම් මම මෙතන සඳහන් කරලා නැහැ. මම මෙතන දක්වලා තියෙන්නේ සාමාන්‍යයෙන් green card එකක් apply කරනකොට කෙනෙක්ගේ අතෙන් miss වෙන්න පුළුවන් පුංචි පුංචි points ටිකක් ගැන. පළවෙනි එක තමයි main applicant සඳහා වලංගු passport එකක් තියෙන්න ඕනේ. ඉතින් මේක ලංකාවෙන් නිකුත් කරපු එකක් වෙන්න ඕනේ වගේම ඔයාගේ passport එක දැනට expire වෙලා නම් තියෙන්නේ one day service එක මාර්ගයෙන් හරි passport එකක් අරගෙන ඒකේ number එක තමයි ඔයා green card application එකට දාන්න ඕනේ. දෙවෙනි point එක නම් ටිකක් පැටලිලි සහගත වෙන්න පුළුවන්. එක අයදුම් වාරයකදී පුද්ගලයෙකුට main applicant විදිහට අයදුම් කරන්න පුළුවන් වෙන්නේ එක වතාවක් විතරයි. ඒ කියන්නේ ඔයා 2023 DV lottery එක සඳහා මේ වාරෙදී අයදුම් කරනවා නම් ඔයාට main applicant විදිහට submit කරන්න පුළුවන් වෙන්නේ එක application එකක් විතරයි. හැබැයි ඔයාට පුළුවන් වෙනත් main applicant කෙනෙක් ඉන්න application එකක dependent කෙනෙක් වශයෙන් ඉදිරිපත් වෙන්න. ඊළඟ එක තමයි ඔයාගේ photograph එක. ඉතින් මේකෙදි පසුගිය මාස 6 ඇතුළතදී ලබාගත්තු USA website එකේ සඳහන් වෙලා තියෙන requirements වලට අනුකූල photo එකක් තමයි ඔයා ඇතුළත් කරන්න අවශ්‍ය වෙන්නේ. ඉතින් ඇත්තටම මේ photo එක ගැන ගොඩක් සැලකිලිමත් වෙන්න ඕනේ. මොකද ඔයා ගිය අවුරුද්දේ green card apply කරා නම් ඔයා ඒ photo එකම මේ පාරටත් submit කරොතින් ඒක disqualify වෙන්න පුළුවන්. ඉතින් මේ ඡායාරූපේ ලබා ගන්න විදිහ ගැන USA website එකේ වෙනම පැහැදිලි කිරීමක් තියෙනවා. ඒ වගේම ඔයාලට බබාලා ඉන්නවා නම් ඒ බබාලගේ photos ගන්න එකත් හරියටම කරන්න ඕනේ. ඉතින් ඒ බබාලගේ photos ගන්න විදිහ ගැනත් USA website එකේ සම්පූර්ණ පැහැදිලි කිරීමක් තියෙනවා. ඒ වගේම USA website එකේ වෙනම photo tool එකක් තියෙනවා. ඔයාට පුළුවන් ඔයාගේ photo එක එතෙන්ට update කරලා ඔයාගේ photo එක එයාලගේ eligibility criteria වලට match වෙනවද කියන එක check කරගන්න. ලංකාවේ අයදුම්කරුවන් බොහෝ දෙනාට තියෙන ප්‍රශ්නයක් තමයි තමන්ගේ නම කොහොමද හරියටම green card application එකට ඇතුළත් කරන්න කියන එක. මොකද ලංකාවේ අයගේ නම් ටිකක් දිගයි. ඉතින් නමත් එක්ක වාසගම සහ තව middle names උත් දෙකක් විතර තියෙනකොට හිතාගන්න අමාරුයි කොහොමද හරියටම application එකේ නම fill කරන්න කියලා. මේකෙදි ඔයාලා ගොඩක් සැලකිලිමත් වෙන්න ඕනේ. ඔයාගේ birth certificate එකටත් වැඩිය passport එකේ සඳහන් විදිහටම නම green card එකේදී fill කරන්න. ඊළඟ point එක තමයි ඔයාගේ marital status එක. ඉතින් මේකෙදි ඔයා අයදුම් කරන අවස්ථාවේදී තියෙන marital status එක තමයි fill කරන්න අවශ්‍ය වෙන්නේ. ගැටලුවක් මතුවෙන්න පුළුවන්.